සෑ වන්දනා පින්කමට සමගාමීව මා පවත්වාගෙන යන ධර්මදේශනායේ චැනලේ හරහා සම්බන්ධ වන ලක්වාසි ලෝවාසි කල්යාණ මිත්‍රය එකතුවෙන් මේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානය වෙත 1496ක පරිත්‍යාගයක් සිදු කරනවා අද දවසේ. පින්වත් ඔබ වහන්සේ සංසාරයේ කරගන්නට යෙදුන එය අප්‍රමාණ වූ කුසල් සම්භාරයේ එකතුවක් ලෙස අද දවසේ ඔබ වහන්සේ මේ වගේ ගිලන් වූ භික්ෂුන් වහන්සේලාට පිටක් වීමට සරණක් වීමට ඔබ වහන්සේගේ සිත ගෙව එක්තැන් වුණ මේ ස්වාමින් වහන්සේලාට කරන්නට යෙදෙන මේ අප්‍රමාණ මේ සිදු කරන ක්‍රියාවල් වලින් සිදුවෙන අප්‍රමාණ කුසල් සම්භාරයට අපි ශක්තියක් වෙනට හේතුවා. පින්වත් ඔබ වහන්සේ කරන ලද ඒ කෙටි පුංචි ඉල්ලීම අපි හොයලා බලලා බලපුවාම ඇත්තරම අද වර්තමානයේ මේ සමාජයට විය යුතුම සේවාවක් වෙනත් ඔබ වහන්සේ බොහොම තරුණ වියේදී සිදු කරන්නට යෙදෙනවා. අපි බොහොම සතුටින් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව අපේ කල්යාණ මිත්‍රය එකතු වෙලා මේ රුපියල් 496,000ක මුදල ඔබ වහන්සේ පවත්වාගෙන යන මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය අතර පූජා කරන්නට යෙදෙනවා. ඒ වගේම අපි හැම සතියකම සඳ දවසේදී කල්යාණ මිත්‍රයෝ බොහෝ පිරිසක් එකතු වෙලා ස්වාමීන් වහන්සේ අනුරාධපුරය රුවන්වැලි මහා සෑය මූලික කරගෙන ඒ ථූපාරාමයේ අභයගිරිය මිලිසවැටියේ ජේතවනාරාමයේ කියන පින ඒ මහා පුණ්‍ය භූමිය මූල් කරගෙන හැම සතියකම සඳ දවසේදී භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඥාවෙන් මහත් වූ පූජාවන් රැසක් සිදු කරනවා. ඒක අපි අවුරුද්දකටත් වඩා කාල සීමාව පුරාවට මේ කරගෙන යනවා. ඉතින් අප විසින් සිදු කරන්නේ ඒ අප්‍රමාණ කුසල් සම්භාරය ඒ පුණ්‍ය සම්භාරයද ඔබ වහන්සේට අප සාදු නදදී අනුමෝදන් කරනවා. ඔබ වහන්සේට මෙපින් බලයෙන් මේ කුසල් බලයෙන් ආනුභාවයෙන්ද මේ උතුම් වූ පින්කම් සර්වප්‍රකාරයෙන් සාර්ථකව කරගෙන යාමට නිදුක් නිරෝගී චිරජීවනයේ යුක්තව මේ උතුම් වූ පින්කම් සංසාර ගමන කෙලවර සඳහා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසත් ඒ උතුම් අචර වූ නිර්වාණ සෝයේ පිණිසත් මේ සිළු පින්කම් වල අග්‍ර කොටස හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා තිනා කෝසල මහත්මයා ප්‍රදාන ඒ පවුලේ පින්වත් හැමදෙනාම ජීවිතේ නොයෙක් ආකාරයෙන් පින් කරගන්න පින්වතුන් පිරිසක් සමාජ ජාලාව අපි හදාරනකොට එක පින්කමක් අපි දැක්කා. එකක් නෙවෙයි පින්කම් රහසක් ඔබතුමාගේ YouTube channel එක හරහා අපි දැක්කා. ඊට පස්සේ මම කල්පනා කරා ඔබතුමාට මේ ගැන මතක් කරන්න. ඒ නිසා ඒ මතක් කරපු ඒ විගසම ඔබතුමා අප කෙරෙහි බොහොම නෙද්දුමා. මේ ගිලන් ආරාමයේ ගිලන් රෝගී වැඩ සිටින ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අද දවසේ දම්පැන් පූජාවන් ඒ වගේ ඉදිරියට ඒ වගේ මේ ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය කරන බෙහෙත් ඖෂධ පූජාවන් ඒ වගේම නොයෙකුත් පූජාවන් ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් 496,000 වගේ ශාල මූල්‍යමය පරිත්‍යාගයක් අද දවසේ මේ ගිලන් ආරාමය වෙනුවෙන් සිදු කරගන්නට යුතුනා. ඒ නිසා අපි ඒ සත්පුරුෂවත් ලෝකවාසී ලංකාවාසී සදැහැති බෞද්ධ ජනතාවට අපි ආශිර්වාද කරනවා. සංසාරේ අපට සමහර වෙලාවට මේ අතේ අපි ළඟ සමහර ධනිය තිබ්බත් මේ ධනයට සමහර වෙලාවට අපට වැළඳෙන රෝග සමහර වෙලාවට කොච්චර කෝටි ප්‍රකෝටි ගණන් තිබ්බත් සමහර වෙලාවට මේ රෝග වලින් අපට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඒ සල්ලි වලට අපට සමහර වෙලාවට මේ මිලමුදුලෙන් සමහර වෙලාවට ඒවට කෙලෙහි ගුණයක් නැහැ. අපේට වැළඳෙන රෝග අපට නැති කර ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වත්නි සමහර මිනිස්සු සසරේ කෝටි ප්‍රකෝටි ගණන් ධනිය අතහැරලා මැරිලා සංසාර ගමනට ගමන් කරන පිරිසක් විදිහට ඒ බොහොම දුකසේ වහා හම්බ කරගන්න ධනිය අද මේ ගිලන් ආරාමයේ ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පූජා කරගත්තේ සසර පුරාවටම කුෂ්ඨ ගඩු අපස්මාර මීමැස්මර දද වන පිළිකා කියන කිසිදු රෝග පීඩාවක් මේ කයට නොවලදී උතුම් බක්කුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ කිවුසුමක්වත් උන්වහන්සේට නොදැනෙන මහරහතන් වහන්සේ නමක්. ඇඟිපතේ වේදනාවක් කියන්නේ මොකද්ද? ඒ වගේම බඩේ ගැක්කුමක් කියන්නේ මොකද්ද කියන එකවත් උන්වහන්සේ නොහැඳුනු ඒ වචනවලින්වත් උන්වහන්සේට කියන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ඒ තරම් නිරෝගී සම්පන්න උපදවාගත්ත මහරහතන් වහන්සේගේ ආශිර්වාදය
මේ පින්කම වටා එකතු වුණ ඒ සත්පුරුෂවත් කල්යාණ මිත්‍රයන් හැම දිනාටම පින්වත් කෝසල මහත්මාගේ මෙදිහත් වීමෙන් විශාල සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ වද මේ පින්කමට එකතු වුණේ. ඒ නිසා අපි හැම දිනාටම නිරෝගී සම්පන්නිය නිවන් ලබන මොහොත දක්වාම සසරට උපකාරයක් වේවා කියන ආශිර්වාදය සිද්ධ කරමින් විශේෂයෙන්ම අපි කෝසල මහත්මාට අද මේ ගිලන් ආරාමයේ සිටෙමින් අපි ආරාධනාවක් කරනවා. ඉදිරියේදී ගිලන් ස්වාමීන් වහන්සලා වෙනුවෙන් කුටි 20ක් මේ උඩමහලේ ඔක්තෝබර් මාස 12 වෙනිදා ගිලන් කුටි 20ක් මුල් ගල තියන්න අපි සූදානම් කරගෙන තියෙන්නේ. මේ වෙනකොට ගිලන් කුටි 2ක් බාරගෙන තියෙනවා, ගිලන් කුටි 18ක් ඉදිරියලා තියෙනවා. ඔබතුමාගේ සත්පුරුෂ පින්නතුණුත් එකතු වෙලා ගිලන් කයකට ගිලන් ස්වාමීන් වහන්සේ නමකට කරන උපකාරයක්සේ ගිලන් කුටියක් මං හිතන්නේ ඉදිරියේදී ඔබතුමා මැදිහත් වීමෙන් කරන්නත් පුළුවන්කමක් ලැබේවි කියන කාරණාවත් සිහිපත් කරමින් ජීවිතේ නම් දෙවෙනි සිටිවරුන්ට මනුලව ජීවත් වෙලා ඉන්නකොට දිව්‍ය ලෝකවල දිව්‍ය විමාන පහළ වුණේ, මැරෙන්නත් කලින් විමාන පහළලා තිබුණේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් සෙනසුන් කුටි පූජා කරගැනීමේ විපාක විදියට මානවෙහි බුදුරජාණන් වහන්සේ අනුදෙනවදාලේ. එනිසා එවැනි පින්කම් වලටත් අපි ආරාධනා කරමි. මේ කරන ලද පින්කමට වචනයකින් අන්නයුරින් සහයෝගය ලබා දුන් ඒ සත්පුරුෂවත් කල්යාණ මිත්‍රයන් හැම දිනාටම උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයේ සිරුවන් සියලු දෙවියන්ගේ රැකවරණය සැලසේවා. මේ පින්නත් හැම දිනාටම ඉක්මන් භවයේදී ධර්ම අවබෝධය පිණිසම මේ කරන ලද පින මහෝපකාරී පින්කමක් වේවා කියලා අපි ආශිර්වාද කරමින් හැම දිනාටම තෙරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.